රිසර්ච් පේප කරන ක්‍රියාවලිය කොපතුමාලක තියෙනවාද? රිසර්ච් පේපස් පබ්ලිෂ් කරන්න. පබ්ලිෂ් කරනවාද? පබ්ලිෂ් කරනවා. අපි ඇත්තටම ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන අලුත් වැඩසටහනකුත් මම පටන් ගත්තා. ඒගනිසේ ඕනම කෙනෙකුට රිසර්ච් පර්යේෂණ කරන්න අවශ්‍ය නම් ඒ අයට ප්‍රපෝසල් එකක් සබ්මිට් කරලා එක් කමිටියක් ඉන්නවා. කමිටිය ඒක අධීක්ෂණය කරලා ඒ අනුව මුදල් ලබා දෙන දැනට මොනවද දැන් කොච්චර වියදමක් දරනවද ඒකට? අවුරුදු රිසර්ච් කොච්චර විතර කරලා තියෙනවද? දැනට රිසර්ච් ග්‍රාන්ට්ස් අපි දීලා තියෙනවා 12ක්. ඒක සාමාන්‍යයෙන් අවුරුද්දකට ලක්ෂ 5ක උපරිමයක් තමයි දෙන්නේ. ඒක අපි ඒගොල්ලෝ භාවිතා කරන ආකාරය ඉවැලුවේට් කරනවා. මාස 6න් 6ට ඒ අය ප්‍රෝග්‍රෙස් රිපෝට් දෙන්න ඕන. ඒවා සාර්ථක නම් තමයි ඒ අයට දෙවැනි අවුරුද්දට අපි ප්‍රතිපාදන ලබා දෙන්නේ. ආචාර්යවරුන්ට විතරද? ආචාර්යවරුන්ට පමණයි. ඔව්. ශිෂ්‍යයින්ට ලබා දෙන ක්‍රමයක් නැද්ද? මම එතනදී කිව්වේ ආචාර්යවරුන්ට තමයි දෙන්නේ. නමුත් සෑම ශිෂ්‍යෙක්ම රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් කරනවා. එතකොට ආචාර්යවරුන්ට පුළුවන් ඒ ශිෂ්‍ය ඒ සුපර්වයිසර්ලා හිටියට ඉන්නේ ඒ ශිෂ්‍යයින්ගේ රිසර්ච් ප්‍රොජෙක්ට් කරගෙන යන්න ඇත්තටම. ඉතින් ඒ සඳහා මම දිරිගැන්වීමකුත් කරනවා. දැනට ඒ වයින් රටට හඳුන්වා දීපු මොන හරි ප්‍රතිඵලයක් තියෙනවද? රිසර්ච් කරපු පේපර් වලින් දැන් අපි දන්නවා අපේ රටේ තියෙනනේ විශේෂ ගැටලු, වකුගඩු රෝගින්ගේ ප්‍රශ්න තියෙනවා, දියවැඩියා ප්‍රශ්න තියෙනවා, එහෙම නැත්නම් අලුතෙන්ම ඔබතුමීලා අඳුරගත්ත දේවල් තියෙන්න පුළුවන්. දැන් මේ උත්තර හොයන්න බැරි ප්‍රශ්න තියෙනනේ ඕන තරම්. ඒවට හඳුනා දීපු ක්‍රමයක් තියෙනවද? මෙන්න මේකයි කියලා දේශීය වෛද්‍ය ආයතනයෙන් හඳුනා දුන්නු රිසර්ච් එකක ප්‍රතිඵල කියලා ගන්න පුළුවන් එකක් තියෙනවද? දැන් 12යි ලක්ෂ 5යි 12යි ලක්ෂ 60යි. එකක් තියෙනවා මේ ඒක සම්බන්ධව ඉන්ටර්නැෂනලි ජාත්‍යන්තරවත් ප්‍රකාශන ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින්දී ගොඩක් කරලා තියෙන්නේ මේ මිනිසුන්ගේ ශරීරයේ ලෙඩ රෝග වලින් වළක්වා ගැනීමට ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න. ඒක ගොඩක් වෙලාවට ඒඩ්ස් රෝගීන්ට පවා අපිට ලබා දෙන්න පුළුවන් ඖෂධයක්. ඒ සම්බන්ධව ඒ වගේම ඒගොල්ලන්ගේ ප්‍රජනන ශක්තිය වර්ධනය කිරීම සඳහා ඒ කියන්නේ මේ මඳභාවය වැළැක්වීම සඳහා පුරුෂ ප්‍රජනන ශක්තිය ඒකම කාන්තාවන්ගේ බබාලා ඇතිවීමේ හැකියාව වර්ධනය කරන කොයිතරම් දුරට ඒකේ බලපෑමක් තියෙනවද කියන එක ඒක දැන් මේ ඒක කොහෙටද කාටද අඳුරලා දීලා තියෙන දැනට? ඒ කියන්නේ ඒ මොන ආයතනකින්ද ඊට පස්සේ දැන් ඕක දැන් රිසර්ච් එක කරා බුදුමිය අඳුරගත්ත දෙයක් තියෙනවා. ඒක රටර ප්‍රයෝජනයක් වුණේ කොහොමද කියලා මම අහන්නේ. ආ ඒකේ පරේෂණ පත්‍රිකා මේ දැන් ඉන්ටර්නැෂනලි ජාත්‍යන්තරව පළ කරලා තියෙනවා. එතකොට ඉස්සරහට තමයි ඒක ඒ කියන්නේ අවුරුදු 10ක් තිස්සේ කරපු රිසර්ච් එකක ප්‍රතිඵල තමයි එළිය දක්වලා තියෙන්නේ. එතකොට ඉදිරියේදී තමයි ඇත්තට මේක ප්‍රයෝජනෙ ගන්න පුළුවන් වෙන්නේ රටට. සෞඛ්‍ය අමාත්‍යාංශයද ඒක එකතු කරලා තියෙනවා මම හරි? ඔව්. සභාපතිතුමා මේ මම ගරුණී නීතිපතිතුමාගෙන් උපදෙස් අරගෙන ක්‍රමවේදයක් දැන් හඳුන්වලා දීලා තිනවා. මේ සමාගම් එක්ක එක්ක වෙලා මේවා ලංකාවේ ආර්ථිකයට ප්‍රයෝජනක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මම ඒකේ බලාපොරොත්තු ළඟදී උපෝලපතිවරු ගෙනලා දැනුවත් කරන්න දැන්ට මේ ගරු නීතිපතිතුමා දීලා තිනවා මෙන්න මේ වගේ ක්‍රමවේදයක් විදේශ විශ්වවිද්‍යාලවල තියෙන මෙහෙම කරන්න පුළුවන් කියන එක. ඒ අනුව මේ ගොඩක් පර්යේෂණ මට්ටමේ තිබුණාට අපි දැකපෑක් තමයි වේදන් කළා. හොඳ පර්යේෂණක් තියෙනවා. ඒ කියන්නේ අපි තම වැදගත්. හැබැයි මේවා මේ බොහොම අඩුවෙන් තමයි ලංකාවේ දේශීය ව්‍යාපාරිකයන් අතර ගිහිල්ලා කර්මාන්තයක් නිෂ්පාදනය බවට පත් වෙන්නේ. ඉතින් ඒකට අර දැන්ට තියෙන මේ බය නැති කරන්න පොඩි ක්‍රමවේදයක් මේ නීති උපදේශ අරගෙන හැදුවා. හදලා දැන් ඒක ගැන ළඟදීම දැනුවත් කරනවා. ඉතින් අපි උත්සාහ කරනවා ඇත්තටම එක ප්‍රොඩක්ට් එකක්වත් මාකට් වෙනවා නම් මේ යන සල්ලිවල රිටර්න් එකක් එනවා. දැන් මම ඒතුමාලගේ ආයතනයට අදාළ විතරක් නෙමෙයි ගරු ලේකම්තුමා, මීට කලින් මේ විශ්වවිද්‍යාල කැඳෙව්වට පස්සේ මේ මෙතනට ආවට පස්සේ ඔය විශ්වවිද්‍යාල වලින් එළිදක් වුණ රිසර්ච් පේපර්ස් ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්නවා. ඉන්ටර්නැෂනල් සයන්ස් එකෙත් දානවා. හැබැයි මොකද්ද ඒකේ අවසානයේ රටට එන ප්‍රතිලාභය? එවෙනුවෙන් වෙන් කරන මුදල් වියදම් කරන ඒ ඔක්කොම ගතට පස්සේ අවසානයේ ඒ ආචාර්යවරුන්ට උනත් පිළිගැනීමක් ලැබෙන්නේ ඒක නිෂ්පාදනයකට ආර්ථිකයට නැත්නම් ජනතාවට ප්‍රයෝජනයක් වුණොත් විතරයි. මං හිතන්නේ ඔබතුමාට පුළුවන් අමාත්‍යංශය හැටියට හැම විශ්වවිද්‍යාලයකම තියෙන මේ වගේ ප්‍රතිපාල කියන දේවල් අරගෙන ඒව එලි දක්වන යාන්ත්‍රණයක් හදන්න. එලි දැක්වීමක්. ඒ කියන්නේ අනුතරයි මම එදා යෝජනා කරේ මීට කලින් මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට පුළුවන් පාර්ලිමේන්තුවට හරි ගෙනල්ලා. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවේ වුණත් ප්‍රසන්ටේෂන් එකක් කරන්න. මෙන්න මෙච්චරක් අපි කොළඹ විශ්වවිද්‍යාලයේ රිසර්ච් කරලා තියෙන අවුරුදු 5ක මේවයි ප්‍රතිඵල මෙන්න මේක යොදා ගන්න පුළුවන් කියන රටර එලි දක්වීමක් තියෙන්න එපැයි. දැනට අර කොළඹ විශ්වවිද්‍යාලයේ බයෝක්ලීන් කියන ප්‍රොඩක්ට් එක මාකට් වෙනවා. ඒකට රොයල්ටි එකක්
යුනිවර්සිටියක ගෙවනවා. ඉතින් අර ඒ වගේ අනිත් ඒවත් අපි උත්සාහ කරන්නේ දැන්ට මේ මූලික වැඩ ටික නම් මම කරා මේ නීතිමය අවසර අරන් තියෙනවා. ඇත්තට මේක අත්‍යවශ්‍ය ළමයිනොත් තියෙනවා සමහර ශිෂ්‍යාව සම්බන්ධන නිබන්ධනවල හොඳ ප්‍රොඩක්ට් තියෙන. ඒක අපි ඉක්මනට කරන්න ඒක කරන්න මොන එක. දැන් අපිට ඔබතුමිය කියන 12ක් තියෙනවනේ. 12 ගැන සමරි රිපෝට් එකක් දෙන්නකෝ අපිට. කවුද ඒ රිසර්ච් එක කරේ? ඒකට ගියපු වියදම අපි වියදම් පැත්තේ නෙමෙයි මේක බලන්නේ. ඒකේ වටිනකම් පැත්තේ. මොකද්ද රිසර්ච් එක? අපිට එක වார்த்தාවක් ඉදිරිපත් කරන අඩුතරම අපේ මේ වார்த்தාවට ඇතුළත් කළ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න පුළුවන් අපිට.